අපේක්ෂකයින් 115 දෙනෙකු තරඟව දින එවැගේම තමයි අපේක්ෂකයින් 28 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණා. ඡන්ද විමසීම මේ දක්වා පැවැත්වෙනවා. එවැගේම තමයි උදෑසන කාලයේ පටන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එන පිරිස අපි දැක්කගත්තා. උදෑසන 7ට ආරම්භ වුණු ඡන්ද විමසීමේදී උදෑසන කාලයේදී යම්කිසි ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණෙන පිරිස්වල මන්දගාමී බවක් තිබුණත් මේ මොහොත වන විට ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණෙන පිරිස්වල යම් උනන්දුවක් දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. අපිට කියන්න මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ කෙරෙහි ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තිබේදී රටේම අවධානය යොමු වෙලා තියෙනවා. මේත් එක්ක තමයි මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණේ පැවැත්වෙන්නේ. රටේ තියෙන අනුක්‍රම ව්‍යවස්ථාවත් ඒ 50/90 අධිකරණයෙන් ලබා දුන්නු නියෝගය අනුව අපි මැතිවරණේ සංවිධානය කළා තියෙනවා. ඒක නිසා මැතිවරණ දෙකක් එකට පැමිණීම කියන එක අපිට රාජකාරීමේ වශයෙන් වැදගත් වෙන්නේ නැහැ. අපි ඒ අනුව වැඩ කටයුතු සංවිධානය කළා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා අපේක්ෂකයින් 155ක් පක්ෂ පහකින් තරඟ කරනවා ආසන 28කට. ඒ කටයුතු මේ වන විට ඉතාමත්ම නිදහස්ව හා සාධාරණව කරගෙන යනවා. ආරක්ෂාව පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කළා මේක හුදකලා මැතිවරණයක් නිසා. ඒ ආරක්ෂක විධිවිධාන මේ දක්වා ඉතාමත්ම මැනවින් ක්‍රියාත්මක වෙන නිසා මම හිතනවා ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම සඳහා උන්ට ලැබිච්ච අවස්ථාව. ඡන්දපොළට ගිහිල්ලා අදහස් වෙනකොට ඒ තමන්ගේ මතය ප්‍රකාශ කළා ඇල්පිටියේ ප්‍රාදේශීය සභාවට තමන්ගේ සභිකයන් පත් කරගනි කියලා. අභිවින ස්තුතිවන්ත වෙනවා අපි ඔබතුමන්ට. සෝමරත්න මහත්මයා, මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා අපේක්ෂකයින් 155 දෙනෙකු තරඟව දිනවා. ඉන් 28 දෙනෙකු තමයි තෝරාපත් කර ගැනීමට නියමිතව තිබෙන්නේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව කෙරෙහි රටේම අවධානය යොමු වෙලා තිබෙන මොහොතක් මේ මොහොත. අපි සඳහන් කරමු අද මේ පැවැත්වෙන මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10ට පෙර නිකුත් කරන්නට හැකි වේවියයි ඔබතුමා ඊයේ ප්‍රකාශ කළා. ඒ වගේම තමයි මැතිවරණ සූදානම් පිළිබඳ යාදී කාරණා පිළිබඳව අපි සඳහන් කළොත් ඔව්, අපි ඉතාමත්ම සාමකාමී විදියට උදෑසන 7ට ඡන්දය ආරම්භ වුණා. හවස 7ට අවසන් වෙනවා. ඒ අවසන් වූ විගසම ඒ මධ්‍යස්ථාන 47 ගණන් කිරීම ආරම්භ කරනවා. ඒ මධ්‍යස්ථාන මට්ටමින් නිකුත් කරන ඡන්ද ප්‍රතිඵලය එතෙන්දි නිකුත් කරනවා. ඊට පස්සේ කොට්ටාස 17ක් තියෙනවා. ඊට පස්සේ කොට්ටාස 17 ඡන්ද ප්‍රතිඵලයත් ඒ අවස්ථාවලදී ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් සමස්ත ඡන්ද ප්‍රතිඵලය මෙම ස්ථානයට ගෙනවිත් ප්‍රාදේශීය සභාව සඳහා කොට්ටාස මට්ටමින් තේරිපත් වුණු සංඛ්‍යාවත්, ඒ වගේම සමානුපාතික නැත්තම් දෙවන ලැස්තෙන් තේරිපත් වෙන සංඛ්‍යාවත් වශයෙන් වෙන්වෙන්ව අපි සමස්ත ප්‍රතිඵලය රාත්‍රී 10ට ප්‍රථම නිකුත් කරන්න අපේක්ෂා කරන්නේ යම්කිසි විශේෂිත සිදුවීමක් සිදු නොවුනොත්. බෙවින ස්තුතිවන්ත වෙනවා අපි ඔබතුමන්ට. කොමසාරිස්තුමනි, මේ වෙලාවේදී හැමෝම බලාගෙන ඉන්න ඔබතුමන් දිහා. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊට පෙර ආතුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මැතිවරණය තියෙනවා. මේත් එක්ක මැතිවරණ කොමිසම විදිහට අද දවසේදී මේ මැතිවරණයෙන් අනතුරුව තමයි ජනාධිපතිවරණයට යන්නට තීරණය කරලා තියෙන්නේ. අපි සඳහන් කළොතින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මැතිවරණ කොමිසම කොයි ආකාරයට දකින්නේ? මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණයත් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමත් දෙකම ජනතාවගේ සර්වජන ඡන්ද බලයේ නැමැති තමන්ගේ අයිතිය ප්‍රකාශ කිරීම තියෙන අවස්ථාවක් මිසක් ඒ දෙකේ මැතිවරණ කොමිෂන් සභාවට කිසි වෙනසක් නැහැ. කොමසාරිස්තුමනි, දැන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණයෙන් අද දවසේදී අපේක්ෂකයන් 155 දෙනෙකු තරඟව දිනවා. ඉන් අපේක්ෂකයන් 28 දෙනෙකු තමයි තෝරාගන්නේ. යම්කිසි ප්‍රචණ්ඩකාරී සිදුවීමක් අද දවසේදී වාර්තා වුණොතින් එහෙම මේ සිදුවීම ඉදිරි ජනාධිපතිවරණයට කොයි ආකාරයෙන් බලපානවා? නැත්තම් අද දවසේදී ඔබතුමා දකින විදිහට උදෑසන කාලේ පටන් අපි ඔබතුමා දැක්ක අද දවසේදී මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. තවම කිසිඳු එවැනි සිදුවීමක් වාර්තා වෙලා නැහැ. වෙන්නේ නැහනේ. රටේ ඉන්න ජනතාවත් නිදහස සාධාරණ ඡන්ද විසීමකට කැමති නම් පොලිසිය ඒක වළක්වන්න උත්සාහ කරනවා නම් ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙනවා කියලා හිතන එකම වරදක්. එහෙම ඇති වෙන්නේ නැහැ. අපි එහෙම වෙනවයි කියලා බලාපොරොත්තු වෙන කිසි දෙයකට ලෑස්ති වෙලා නැහැ. වෙනවා නම් වෙන්න ඕන එකට කරන්න ක්‍රියා මාර්ගය අපි දන්නවා. අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ මේ ඡන්ද විසීමට බාධා වෙන කිසි දෙයක් සිදුවේවි කියලා. අඩුම ගානේ අධික වර්ෂාවෙන්වත් කිසි දෙයක් වෙනවා කියලා අපි හිතන්නේ. බෙවින් ස්තුතිවන්ත වෙනවා අපි ඔබතුමන්ට. අපි සූදානම් ඉන්නව අද දවස පුරාවටම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙනතුරුම මේ සියලු තොරතුරු සජීවීව ඔබ වෙත සමීප කරවීමේ බලාපොරොත්තුව ඇතුවයි අපි දැනට සමුගන්නේ. චමිල් ආනන්ද සමගින් මම ධනුෂ්ක බණ්ඩාර.